ආයි බෝවන් රෙකෝඩින් ඩොක්ටර්ගේ YouTube නාලිකාවහරා අද අපි කතා කරන්නේ ගීතයක් ගැන. ඒ තමයි වක්කඩ ළඟ. වක්කඩ ළඟ ගීතයේ පිළිබඳ විවිධ ਵਿਚාරයන්, විවිධ මතවාදයන් සිදු කරලා තිනවා අපිට අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් මේ මතවාදයන් ඔස්සේ අපි විමර්ශනය කරලා යනකොට මේ ගීතය රචනය කරපු මේ ගීතයේ සංගීතවත් කරපු උත්කලයන් මේ අරුත එන පරිදි ලියන්නට ඇද්ද කියන ගැටලුව පවතිනවා. ඉතින් ඒ ගැටලුවත් එක්ක අද දිනේදී අපි මේ වක්කඩ ළඟ ගීතේ පිළිබඳව ඔබට යමක් කියන්නට තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මෙහිදී අපි ඔබට සුවිශේෂී කරුණු රාශියක් ඉදිරිපත් කරනවා. මේ පළමුවෙන්ම ඉදිරිපත් කරන්නේ මේ ගීතේ රචකයා පිළිබඳව. ඒ කියන්නේ මහගමසේකරයන්. එතුමානම් ශ්‍රී ලංකාවේ බිහි වෙච්ච අග්‍රගණ්‍ය කලාකරුවෙක්නේ. ගීත රචනය, නවකතාකරණය, කෙටි කතාකරණය, නාට්‍ය රචකයෙක් විදියට, චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් විදියට ඔහු සුවිශේෂී පුද්ගලයෙක්. ඉතින් සිංහල නිසදස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී තැන හිමි වෙච්ච පුද්ගලයෙක් විදිහට මේ සේකරයන් හඳුනා ගන්නට පුළුවන්. සේකරයන් 1929 අප්‍රේල් 7 වෙනිදා රදාවානේදී උපත ලබනවා. මේ යන්නේ 1976 ජනවාරි 14 වෙනිදා කොළඹදී. ඉතින් මෙතුමාගේ රැකියාව විදිහට රජයේ ලලිත කලා ආයතන විදුහල්පති කියන තනතුරේ තමයි කටයුතු කරේ. ඒ නිසා මෙතුමා බොහොම සුවිශේෂී කලා ශිල්පියෙක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඔහුගේ විවිධ දක්ෂතාවයන් ඔස්සේ තමයි මේ ගීතයන් රචනා කරන්නේ. එතකොට මේ ගීතේ සංගීතවත් කරන අමරදේවයන් ගැන කතා බහ කරොත් එහෙම මොහු වන්න කුවත්ත වඩුගේ දොන් ඇල්බර්ට් පෙරේරා කියන නමින් තමයි හඳුන්වන්නේ. ඔහු තමයි අමරදේව. ඉතින් මෙතුමා ප්‍රකට වන්නේ WD අමරදේව කියන විදිහට උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ශ්‍රේෂ්ඨය පෝෂණය කරපු ගෞරවනීය කලාකරුවෙක් විදිහට තමයි මෙතුමා සුප්‍රසිද්ධ වෙන්නේ. 1927 දෙසැම්බර් 5 වෙනිදා මොහු මොරටුවේදී මෙලොව එළිය දකිනවා. ඉතින් ඒ ආකාරයට එළිය දැකලා සංගීතඥයෙකු ලෙස ශ්‍රී ලංකාවේ බොහොම ඉහළ නාමයක් මෙතුමා හිමි කරගන්නවා. සිතාරයේ තබ්ලාව ආශ්‍රයෙන් ඉතින් සංගීත භාණ්ඩ පිළිබඳව කතා බහ කරද්දී හාමෝනියමත් මේට සම්බන්ධ වෙනවා. ඉතින් මෙතුමා සිංහල ජන සංගීතය, භාරත ජනමුල සංගීතය ස්වකීය නිර්මාණ විෂයන් වලට දායක කරගෙන සුවිශේෂී මෙහෙවරක් රටට කරන පුද්ගලයෙක්. අමරදේවයන් අධ්‍යාපනය ලබන්නේ සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන්. ඔහු ද්විතීක අධ්‍යාපනය ලබන්නේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන්. ඊට පස්සේ කළුතර විද්‍යාලයට, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටත් ඇතුළත් වෙනවා. මෙතුමා ඉතින් සුවිශේෂී පුද්ගලයෙක් කියන කාරණය ඔබට අමුතුවෙන් කියලා හඳුන්වා දෙන්නට අවශ්‍යතාවයක් නැහැ. මෙතුමා හදිසිය ඇති වූ රෝගාබාධ තත්ත්වයක් නිසා මෙතුමා 2016 නොවැම්බර් මාසේ 3 වෙනිදා ජීවන ගමනින් සමුගෙන යනවා. ඉතින් මේ ආකාරයට බොහොම සුවිශේෂී කලාකරුවන් දෙදෙනෙකුත් සම්බන්ධ වෙලා හදන ලද ගීතයක් විදිහට අපිට මේ ගීතය වක්කඩ ළඟ ගීතය හඳුනා ගන්නට පුළුවන්කම පවතිනවා. වක්කඩ ළඟ ගීතය පිළිබඳව කතා බහ කරද්දී මෙන්න මේ ගීතයේ මේ වක්කඩ කියන තේ උපමා කරනවා ස්ත්‍රියකගේ අවයවයකට. ඒක එතරම්ම සුදුසු දෙයක් නොවේ. මොකද අපි ඔබට ඉදිරිපත් කරා මේ ගීත රචකයාගේ පැවති පුතලභාවය. ඉතින් ඒ පුතලභාවයත් එක්ක මේ විදිය යෝනියකට, එහෙම නැත්නම් ස්ත්‍රී අවයවයකට මේක උපමා කිරීම උචිත දෙයක් නොවේ. ඒත් සමග මේ තිත්ත පැටව කියන දේ පුරුෂ අවයවයකට, එහෙම නැත්නම් පුරුෂ ශුක්‍රාණු විදියට දැකීමත් සුදුසු දෙයක් නොවේ. මේ වක්කඩ ළඟ තිත්ත පැටව නටන තාලය පිළිබඳව චිත්‍රරූප මවනකොට මේක සම්භෝගයක් ගැන කතා කරන ගීතයක් නොවන කාරණය මතක තබා ගන්නට වෙනවා. මොකද මේ අත්දැකීම් බහුල මේ ගීත රචකයාගේ සහ සංගීත වේදියාගේ තියෙන අත්දැකීම් අනුසාරයෙන් මේ ගැන කතා බහ කරද්දී මේ වක්කඩ තිත්ත පැටව කියන දෙකේ ස්ත්‍රී පුරුෂ සම්භෝගයක් කියන කාරණය නොවන බව අපි දැනගන්නට ඕනි. එතකොට මේක මේ විදුලිය කොටන කතන්දරයකුත් මේකේ සම්බන්ධ වෙනවනේ. එතකොට මේ විදුලිය කොටන එක ඇතැම් විට උපමා කරන අවස්ථාවන් අපිට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ ස්ත්‍රියගේ සිදුවන උපස් වීමත් එක්ක ගර්භාෂයේ සිදුවන ධර්ම දෙයක් විදිහට. ඉතින් ඒක කොතරම් දුරට ගැළපෙනවාද කියන එකේ ගැටලුවක් පවතිනවා. එතකොට මේ වක්කඩ වැඩි වතුර ගන්න තැනක්නේ. එතකොට මේ වලාකුළු කාන්තාවගේ ගර්භාෂයට උපමා කරමින් මේ ගීත විචාරය එතරම්ම සුදුසු දෙයක් නොවේ. මොකද මේ ගීත රචකයාගේ සහ
සංගීත වේදිකාවේ පවතින පෘතුල ස්වභාවය එහෙම නැත්නම් මේ අධ්‍යක්ෂින් බහුල ස්වභාවය මේ වගේ ලාමක ගණයේ ගීතයක් නිර්මාණය කරන්නට දායක නොවන නිසා ඒත් සමග මේ විදුලිය කොටද්දී නැගෙන ශබ්ද විවිධාකාරයෙන් පවතිනවා නේද එතකොට තුන් දවසක් කමනාපෙන් සිටීම උපමා කරන්න උත්සාහ ගැනීම අර ඔපස් කාලය ගත කිරීමට ඒ කියන්නේ ඒ ආර්තව කාලයේ දින තුනක් අවසන් කිරීමට ගත කරන කතන්දරේ මේකට ඔප්පවා මේ කතන්දරය අර මුල් එකත් එක්ක වක්කඩයි තිත්තපැටව එක ගලපන්න යන එක නම් එය සුදුසු දෙයක් නොවන කාරණේ අපි දැනගන්නට ඕනේ මොකද මේ වගේ අරුතක් පටු අරුතක් මේ ගීතය තුළ නැහැ ඊට වැඩිය ගැඹුරු අර්ථයක පවතින බොහොම අපූර්වත ගීතයක් බවට මේ ගීතේ පත්තර නිසා එතකොට අර නෝකාඩුවක් කතන්දරේ දාලා තියෙනවානේ මේක අරකට එක්ක ඒ කියන්නේ වක්කඩ තිත්ත පැටව එක ගලපන්න යන්නේ අර තුන් දවසක් තරහ යනවා ඉතින් තරහ යනවා කියලා කියන්නේ ඒ කාන්තාවට අර ඒ චක්‍රයක ඒ ගත කරන කාල සීමාවත් එක්ක දවස් තුනක යම්කිසි ආවේගශීලී ස්වභාවයක් පවතිනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ කතන්දරේ ගලපන්නට යන්නේ. එතකොට තුන් දවසක් ඉඳලා ඉතිරි කාලයේදී අර සම්භෝග අවස්ථාවට පැමිණීමක් කියලා තමයි මේක හඳුන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක විතරක්ම උචිත ගැළපීමක් නොවනවා කියන කාරණේ තමයි මගේ නම් වැටහීම. ඒත් සමග මේ සංගීතය පිළිබඳව කතා බහ කරද්දී ඒකත් ගන්නවා අර කතන්දරේ තවද ප්‍රතිස්මතු කරන්නේ කොහොමද අරන් තියෙන්නේ හෙමින් තාලයකින් ආරම්භන ගීතයක් හෙමින් හෙමින් පටන් ගන්න ඊට පස්සේ දෙවන කොටස උද්වේග කර ස්වභාවේ ගෙවනවා එතකොට අන්න ඒක උද්වේගය ගන්නට යනවා මේ සම්භෝගයේ ක්‍රියාවලිය කියලා. ඉතින් ඒකත් සුදුසු දෙයක් නොවේ මේ ගීතයත් එක්ක බලද්දී මොකද ඊට වඩා මෙහි තියෙන ගැඹුර ඉතාමත්ම පුළුල් ඉතින් අපි ඔබට කියන්නට යන්නේ මේ ආකාරයට මේ ගීතය ලබා ගැනීම විතරම උචිත කාරණයක් නෙවෙයි. ඉතින් තුන්වෙනි කොටස අර උද්වේගය අඩු කරලා ගන්නට ගන්න උත්සාහයේදී ඒක කියන අර අවස්ථාවටපත් වෙලා ඊළඟ කොටස බොහොම හිමින් ගත ගන්න අවස්ථාවක් කියලා. ඉතින් සමහර විටක මේ ගැන කතා බහ කරනකොට කියනවා ගෙරවීම. ඒ කියන්නේ අර වලාකුළු ටික ඇවිල්ලා ගොරවලා ඊට පස්සේ නිල් වෙන කාර්යයකට උචිතව සකස් වීමත් කියන කාර්යයක් මේ තුල ගොනු කරන්නේ. ඉතින් ඒ වගේ පටු අරමුණු ඔස්සේ එහෙම නැත්නම් පටු සිතුවිලි ඔස්සේ නොවේ මේ ගීතේ රචනා වෙන්නේ. එතකොට කටරොළු මල් ඒක ආදරය එහෙම නැත්නම් රාගයකට මුලපිරීමක් විදියට සංකේතාත්මකව සටහන් කිරීමක් පවතිනවා. මොකද මේ ක්ලිටෝරියා ටර්නිටි කියන මල අර ලිංගික අවයව කාන්තා ලිංගික අවයවයකට සමාන මලක් ලෙස සලකන නිසා අන්න ඒ පසුබිමත් අරගෙන තමයි මේ කතන්දරේ ඒකෙන් කියවෙන්නේ. ඉතින් එතකොට මේ විදියට කියද්දී අර ගල මතු පිට මල පිපින්න සම්භෝග සංසිද්ධිය නිරූපණය කිරීමක් කියලා අදහස් කරාට ඒකත් ඒ ආකාරයට නොවි සිද්ධ වෙන ඊට වැඩිය පුළුල් අර්ථයක් තියෙනවා. එතකොට මලවට බඹරින්දු නැටීම මලට බඹර පහස ලැබීමේ අවස්ථාවක් විදිහට සැලකුවාට ඒක ඒ ආකාරයෙන් නොවේ ඊට වැඩිය මේකේ තියෙන වෙනත් අරුත ඉතාමත්ම පුළුල් බව ඔබ මතක තබා ගන්න. ඒත් සමග හිත පිරීම දෙදෙනාගේ හිත පිරීම සතුටු වීම කියන අරුත ගන්නවා. ඉතින් ඒක නම් ඒකත් යම්කිසි විදිහකින් සතුට ලැබීමට ඒ සම්භෝගය කියන කාරණේම අවශ්‍ය වෙන්නේ නැහැ නේ ගීතයකට. එතකොට මේ ගීතෙත් සම්භෝගයට සතුටු වීම වෙනුවට ඊට වැඩිය පුළුල් දෙයකට සතුටු වීමක් තමයි නිරූපණය වෙන්නේ. එතකොට කළු හිනා වෙන්න කියන කාර්යය ඉල්ලනවා. මොකද කළුකින් හිනා වෙන්නට ඕනි කියන වෙන්නට කියන කාර්යය ඉල්ලනවා. මොකටද මේ පුරුෂයා ඉල්ලනවා කියලා අදහස් කරන්නේ මේ ස්ත්‍රියට සතුටු වීම නැවත විමසීමක් විදිහට නැහැ. එය නොවේ. ඊට වැඩිය මේක කෘෂිකර්මයේ පැත්තෙන් ගැළපීමක් තියෙන දෙයක්. ඉතින් ඒ ගොවිකමත් එක්ක ගැළපිච්ච ගීතයක් බවට මේකපත් වෙනවා. එතකොට මේ පිළිබඳව කතා බහ කරද්දී ඉනාවකින් තව කියන්නේ මගේ හිත වශී කරගෙන තවත් සතුටු වෙන්න සෑගෙන් ඉල්ලීමක් විදිහට තමයි ඒකත් ਵਿਚාරයේ වෙන්නේ. ඉතින් ඒක සුදුසු දෙයක් නෙමෙයි මේ ගීත රචකයාගේ සහ සංගීතවේදියාගේ පවතින පෘතුල ස්වභාවය උගත්කම දැනීම පිළිබඳව කතා බහ කරද්දී මේ තියෙන ගීතයන් රචනා වෙනකොට මේ වගේ පටු අරුතකට ඒ ගීතය ගොනු කරන්න බෑ. ඊට වැඩිය පුළුල් අරුතක් තියෙනවා. ඉතින් මේ ගැන අපි ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. ඔබ රැඳී සිටින්න අපි වක්කඩ ළඟ ගීතේ කියවෙන
සැබෑ අර්ථ ගවේෂණය කරන ඊළඟ වැඩසටහන දෙවන එපිසෝඩ් එකත් එක්ක ඔබ හමුවේ මේ කරුණු කාරණා අනාවරණය කරන්න කැමැතියි. ඉතින් මෙහිදී ඔබට ඔබගේ අදහසුත් අපිට ලියන්නට ඒත් සමග මේ වැඩසටහන පිළිබඳව ඔබගේ අදහස් අපිට දක්වන්නටත් අවස්ථාව හිමි වෙනවා. ඉතින් ඒ පිළිබඳව කතා බහ කරද්දී ඔබට දෙවන සහ තුන්වන එපිසෝඩ් විදිහට මේ වක්කඩ ළඟ ගීතේ සැබෑ අරුත ගැඹුරු අර්ථ අපි ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද දිනේට අපි ඔබෙන් සමගින් යනව රැඳී සිටින දෙවන එපිසෝඩ් එක සහ තුන්වන එපිසෝඩ් එක අපි ඔබට ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ආයිබෝවන්.